රනිල්ට පුළුවන් ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කිරිනුච්චේදී පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතීට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරි වසර පහ තුළ මේ රටට අවශ්‍යයි. ආරම්භ වී තිබෙන රටේ සංවර්ධන කටයුතු සියල්ල පවත්වාගෙන යන්න පුළුවන් වන්නේ එවිටයි. රනිල් වික්‍රමසිංහ මහතාට උතුර දකුණ කියලා කිසිම ભેදයක් නැහැ. හැම කෙනාගේම සුබසිද්ධිය වෙනුවෙන් අවංකව කැපවෙන නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. සමහර පිරිස් ජනතාව නොමග යවනවා. සජිත් ප්‍රේමදාස මහතා උතුරේ ජනතාවට දුන්නේ බාගෙට ඉදිකරපු නිවාස. එනිසා ජනතාව පාරට වැටුණා. අපේ ඉඩම් නිවාස ගැටලු නිවැරදිව හඳුනාගත් නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. එතුමා උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන්න කටයුතු කළා. ඔබ දුක් විඳින එක, ඩීසල් නැතුව ඉන්න එක, පෙට්‍රල් නැතුව ඉන්න එක, අන්න ඒවා දැකලා මං හුඟක් කම්පා වුණා. නවත්තලා ඔබට යලිත් ජීවත් වෙන්න අවස්ථාව සැලසිය යුතුයි කියලා මං හිතුවා. අනුර දිසානායකවත් සජිත් ප්‍රේමදාසවත් ඔය වෙන අපේක්ෂකයෙක් හිටියේ නෑ. ඇවිල්ලා ඒ වෙලාවේ රට බාරගන්න ඔබ දුක් විඳිනකොට ඒගොල්ලෝ බලාගෙන හිටියා. මං බාර අරගෙන ඒ අයට උදව් කරන්න කිව්වහම උදව් කරන්න ආවේ නෑ. ඒ වෙනුවට ඡන්දයක් ඉල්ලුවා. ඡන්දයක් තිබ්බ කියලා ප්‍රශ්න විසඳනවද? ඒ මුදල් වියදම් කරන්න ඕන කිව්වේ මේ ඔබ විඳින වේදනාව උඩ ඒ අයට ඕනේ උනේ ඡන්ද කරන්නයි, වැඩවර්ධන කරන්න. මං රුපියල ශක්තිමත් පියල ඩොලරයට 300ක් කරා. ආපහු රටේ ආර්ථිකය පටන් ගත්තා. ජීවන වියදම තවත් කොහොම හරි බර වැඩි. අන්න ඒ වැඩ කටයුතු කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අවුරුදු පහේ. අපිට දැන් ඒ වගේම විදේශ විනිමය හොයන්න තියෙනවා. අපිට බාණ්ඩ ආනයනය කරාට ඒකට ගෙවන්න අපිට විදේශ විනිමය නැහැ. අපිට ඒ නිසා ණය වෙන්න තියෙනවා. බාණ්ඩ අපි අපනයනය කරන්න. ඒ නිසා තමයි අපි අලුත් වැඩසටහන ආරම්භ කරන්නේ. කෘෂි නවීකරණය කිරීම. නවීන විද්‍යාව යොදව තාක්ෂණය යොදවලා කෘෂිකර්ම නිෂ්පාදනය වැඩි කරන්න අපි ඔබට උදව් කරනවා. ඒ නිසා එන පළතුරු එලෝලු ඒ වගේම අලෙවි කරන්න අපි අලුත් ජාලයක් ඇති කරලා පුද්ගලික සමාගමුත් එකතු කරනවා. ඒ වගේම ශාල ශිතාගාර මෙහෙ ඇති කරන්න යනවා. දැන් හෙක්ටයාරයකට විශේෂයෙන්ම මෙට්‍රික් ටන් 8ක් ලබා ගන්නට අපි ක්‍රියා කරනවා. ඇයි එහෙම කරන්නේ? ලෝකේ ජනගහනය වැඩි වෙනවා. ඒගොල්ලන්ට ආහාර දෙන්න ඕනේ. අපිත් ගිහින් ආහාර දෙමු. අපි ආහාර අපනයන කරන ආර්ථිකයක් වෙමු. පළමුවෙන්ම ගමේ තියෙන දුප්පත්කම නැති වෙනවා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරින සංඛ්‍යාව දෙගුණයක් කරනවා. දැන් දවසකට ඒගොල්ලෙන් ඩොලර් 150ක් ගන්නවා. ඒක මදි 400ක් ගන්න ඕනේ. ඒකයි මම පලාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරේ. අපි ඉන්නේ ආයෝජන කලාප දාන්න. එකක් දානවා කංකසන්තුරේ. තව එකක් දානවා පරන්තන. තුන් එක දානවා මාන්කුලම්. සූර්ය විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ. දවස් 360න් 300ක් තියෙනවා. අපි ඉන්දියාවට විකුණමු. ඒකට සූර්ය බලය ඕනේ. අවුරුදු 10 20 වෙනකොට සමහර අය පොහසත් වෙලා තේ සූර්ය බලය දාලා. පූර්ණරින් බල ශක්ති මධ්‍යස්ථානයක් කර. අපි මේ රට දියුණු කරලා ගමු. ඒ නිසා අපිට ඕනේ මේ ප්‍රදේශයේ දියුණු කරන්න. අනුරගේ අනාගතයවත් සජිත්ගේ අනාගතයවත් හිතන්නේ නැතුව ඔබේ අනාගතය ගැන හිතන්න. ඒ ගැන හිතලා සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් ළඟින් කතර ගහන්න.